අයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල 2020 මහා මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3-2ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් තරඟගල සියලු දිස්ත්‍රික්කවල ජය පොදු ජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරත් ප්‍රකාශයට පත් කෙරේ පොදුජන පෙරමුණේ විශිෂ්ට ජයග්‍රහණයට ඇමරිකාව ඉන්දියාව නේපාලය ඇතුළු රටවල් රැසකින් සුබපැතුම් ලැබුණු ජනවරම ජනතාව වෙනුවෙන් නිසි ලෙස කැප කරන්න අනුනාහිමි වරුන් ඉල්ලයි දිවයිනේ වැඩිම මනාපය අගමැති මහින්දට මනාප 527364ක් සමගී ජනබලවේගය මහ මැතිවරණයේ දෙවන තැනට සජිත්‍ර කොළඹ 305744ක් මනාපය දෙයි මහ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත්වන්නේ නැහැ ජාතික ජනබලවේගය කියයි පක්ෂයේ යලි ගොඩනැගීමට එජාපයෙන් සූදානමක් දැන් දේශීය පුවත් 2020 මහමැතිවරණයෙන් අති විශිෂ්ට වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රි ආසන 145ක් තමන් සතු කර ගනිමින් ඉතාම බෑතකදී නිර්මාණය වූ සමගි ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් දෙවන ස්ථානයට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ඉපරණිම ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් කර දෙමින් විස්සයිවිස්ස පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 68,53,690ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. එය ප්‍රතිශතයක් ලෙස 59.09%ක්. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් මන්ත්‍රී ධූර ආසන 128ක් පාර්ලිමේන්තුවේ දිනා ගැනීමට සමත් වුණා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29න් 17ක් දිනා ගන්නටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධූර ආසන 145ක් දිනා ගැනීමටයි සමත් වුණේ. වසර ගණනාවක් ඉපැරණි පක්ෂ බොහොමයක් තිබියදී මෑතකදී පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ලබාගත් මෙම මන්ත්‍රී ධූර ආසන සංඛ්‍යාව ඉතිහාසගත මන්ත්‍රී ධූර ආසන සංඛ්‍යාවක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම මාස කිහිපයක් තුල නිර්මාණය වූ සමගි ජනබලවේගය මෙවර මැතිවරණයෙන් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගය මෙවර මැතිවරණයෙන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 27,71,980ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 123.9%ක්. මන්ත්‍රී ධුර ආසන 47ක් දිනා ගන්නට සමගි ජනබලවේගය සමත් වෙද්දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක්ද ඔවුන් දිනා ගත්තා. ඒ අනුව සමස්ත ලෙස මෙවර 2020 මහා මැතිවරණයේදී මන්ත්‍රී ධුර ආසන 54ක් දිනා ගන්නටයි සමගි ජනබලවේගය සමත්ව තිබෙන්නේ. මෙවර පැවති මහා මැතිවරණයේදී මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව අතින් තෙවැනි ස්ථානයට පත්වන්නට සමත්වන්නේ ඉලංගේ තමිල් අරසු කච්චි. ඉලංගේ තමිල් අරසු කච්චි ලබාගත් ඡන්ද සංඛ්‍යාව 327168ක්. ප්‍රතිශතයක් ලෙස 2.82ක් වන අතර මන්ත්‍රී ධුර ආසන 9ක් දිනා ගන්නට ඔවුන් සමත් වෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් පාර්ලිමේන්තුව තුර මන්ත්‍රී ධුර ආසන 10ක් දිනා ගන්නට ඉලංගේ තමිල් අරසු කච්චි සමත් වුණා. ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව අතින් සිවවන ස්ථානයට පත්වන්නේ ඡන්ද 445958ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 3.84ක්. ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර ආසන 2ක් දිනා ගන්නා අතර ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් මන්ත්‍රී ධුර ආසන 3ක් දිනා ගැනීමට හැකි වුණා. අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂය ඡන්ද 67,766ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර ආසනයක් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් ඔවුන් සමස්ත ලෙස පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධුර ආසන 2ක් හිමි කරගත්තා. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 61,464ක් ලබා ගනිමින් 0.53 ප්‍රතිශතයක් වාර්තා කරගනිමින් මන්ත්‍රී ධුර ආසන 2ක් දිනා ගැනීමට සමත් වුණා. මෙරට ජනාධිපති වරුණ අග්‍රාමාත්‍ය වරුණ ඇතුළු රාජ්‍ය පාලනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දුන් නායකින් ඇතුළු විශිෂ්ට දේශපාලකයන් රැසක් බිහි කළ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී 7 වන ස්ථානයට පත්වීමටයි සිදුව තිබෙන්නේ. ඒ ඡන්ද 249,435ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 2.15%ක්. එක්සත් ජාතික පක්ෂයට මෙවර කිසිදු ආසනයකින් මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පමණක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. අපේ ජනබල පක්ෂය 8 වන ස්ථානයට මෙවර මැතිවරණයේදී
පවත්වන්නේ ඡන්ද 67,758ක් ලබා ගනිමින් අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි. එමෙන්ම තමිල් මක්කලේ විදුතලේ පුලිගල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කලේ තේසිය කුට්ටණී සහ ඕල් සිලොන් මක්කල් කොංග්‍රස්, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස යන පක්ෂවලින් එක් මන්ත්‍රීවරයෙකු බැගින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. जयग्रहणा එම දිස්ත්‍රික්කෙන් කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ.
මෙතරම් අඩකලපුව සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 33,424ක් ලබා එක ආසනයකට හිමිකම් කියූ අතර සමගි ජන බල වේගයේම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 28,362ක් ලබා ගත්තත් ඔවුන්ට කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ එම දිස්ත්‍රික්කයේ ඡන්ද 833ක් ලබා ගත්තත් ඔවුන්ට කිසිදු ආසනයක් හිමි නොවූ අතර ජාතික ජන බල වේගයටත් ඡන්ද 348ක් ලබා කිසිදු ආසනයක් හිමි කර ගැනීමට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අවස්ථාව හිමි වූයේ නැහැ. මේ අතර දිගා මඩුල්ල समस्त चंद प्रतिपाल अनु श्री लंका पुद जन पेरमुन एम दिश्री के जय ग्रहण कलातर एम दिश्री के समस्त चंद प्रतिपाल दुने चंद एक लक्ष विसिहास लोलहाई ඔවුන් ආසන තුනකටද එම දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 1,274ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව ආසන දෙකක්. එක්සත් ජාතික පක්ෂයේ එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 6,455ක් ලබා ගත් අතර ජාතික ජනබල වේගය ඡන්ද 5,060ක් ලබා ගත්තා. එම පක්ෂ දෙකට දිගමනුල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරනු ලැබුවේ ඡන්ද 8,07,896ක් ලබා ගනිමින් ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ටාස 13ම ජයග්‍රහණය කරමින් ආසන 13ක් හිමි කරගත් අතර සමගි ජනබල වේගය ඡන්ද 285,809ක් ලබා ගනිමින් ආසන 4කට හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබල වේගයේද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 61,833ක් ලබා එක් ආසනයකට හිමිකම් කියූ අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 28,282ක් ලබා කිසිදු ආසනයක් හිමි කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අවස්ථාව හිමි වූයේ නැහැ. මේ අතර මහනුවර සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 4,77,446ක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 8කට හිමිකම් කියනු ලැබුව අතර සමගි ජනබල වේගය ඡන්ද 234,523ක් ලබා ආසන 4කට එම දිස්ත්‍රික්කයෙන් හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබල වේගය ඡන්ද 22,997ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 19,012ක් පමණයි. ජාතික ජනබල වේගයට සහ එක්සත් ජාතික පක්ෂයට මහනුවර දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මේ අතර හම්බන්තොට සමස්ත ඡන්ද ප්‍රතිඵලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 280,881ක් ලබා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන 6ක් ලබා ගත්තා. සමගි ජනබල වේගය ඡන්ද 51,758ක් ලබා එක් ආසනයකට හිමිකම් කියූ අතර ජාතික ජනබල වේගය ඡන්ද 31,362ක්ද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 5017ක්ද එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා. කෙසේ නමුත් එම පක්ෂ දෙකට කිසිදු ආසනයක් එම දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ නැහැ. එමෙන්ම පුත්තලම සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 22,566ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 5කට හිමිකම් කියූ අතර සමගි ජනබල වේගය ඡන්ද 80,183ක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 2ක් හිමි කරගත්තා. ජාතික ජනබල වේගය ඡන්ද 9,944ක් ලබා කිසිදු ආසනයකට හිමිකම් නොකියූ අතර එක්සත් ජාතික පක්ෂයේද ඡන්ද 7,985ක් ලබා එම දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ. මේ අතර වැඩි අවධානයක් යොමු වූ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ ඡන්ද 6,74,603ක් ලබා ගනිමින් ඔවුන් හිමි කරගත් ආසන සංඛ්‍යාව ආසන 12ක්. සමගි ජනබල වේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 387,145ක් ලබා ආසන 6කට හිමිකම් කියූ අතර ජාතික ජනබල වේගය ඡන්ද 67,600ක් ලබා එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 30,875ක් පමණයි. ඔවුන්ට කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මේ අතර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 42,524ක් ලබා එම දිස්ත්‍රික්කයේ එක් ආසනයකට හිමිකම් කියූ අතර සමගි ජනබල වේගය ඡන්ද 37,883ක් ලබා එම දිස්ත්‍රික්කයේ එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 1,316ක් ලබා ගත් අතර ජාතික ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 662ක් පමණයි. එම පක්ෂ දෙකට එම දිස්ත්‍රික්කයෙන්ද කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. එමෙන්ම යාපනයේ ඡන්ද ප්‍රතිඵලය අනුව ඉලංගකේ තමිල් අරසු පක්ෂය එම දිස්ත්‍රික්කයේ ඡන්ද 112,967ක් ලබා දිස්ත්‍රික් ජයග්‍රහණය ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව ආසන 3ක්. අහිල ඉලංගකේ තමිල් කොංග්‍රස් පක්ෂය යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 55,303ක් ලබා එක් ආසනයකට හිමිකම් කියනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 49,373ක් ලබා එක් ආසනයකට හිමිකම් කියනු ලැබුව අතර ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 45,797ක් ලබා යාපනයේ දිස්ත්‍රික්කයේ එක් ආසනයක් හිමි කරගත්තා. මේ අතර මාතර සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 352,217ක් ලබා ආසන 6ක් හිමි කරගත් අතර සමගි ජනබල වේගය ඡන්ද 72,740ක් ලබා එක් ආසනයක් හිමි කරගත්තා.
ජාතික ජනබල වේගයේ ඡන්ද 34136ක් ලබා කිසිදු ආසනයක් හිමි කර ගැනීමට සමත් නොවූ අතර එක්සත් ජාතික පක්ෂයේද ඡන්ද 7631ක් ලබා මාතර දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් හිමි කරගත්තේ නැහැ. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල යනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කළේ ඡන්ද 430334ක් ලබා ගනිමින් එමෙන්ම කලුතර සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කළා. ඒ ඡන්ද 448699ක් ලබා ගනිමින් ඔවුන් එම දිස්ත්‍රික්කයේ ආසන 8කටද හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 171988ක් පමණයි. ඔවුන් හිමි කරගත් ආසන සංඛ්‍යාව ආසන දෙකක්. ජාතික ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 33434ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 16485ක් පමණයි. එම පක්ෂ දෙකට කිසිදු ආසනයක් කළුතර දිස්ත්‍රික්කයෙන්ද හිමි වූයේ නැහැ. මේ අතර නුවරඑළිය සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 230389ක් ලබා ආසන පහකට හිමිකම් කියනු ලැබුවා. සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 132008ක් ලබා ගැනීමෙන් ආසන තුනකට හිමිකම් කියව අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12974ක්ද ජාතික ජනබල වේගය ඡන්ද 5043ක්ද එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා. කෙසේ නමුත් එම පක්ෂ දෙකට එම දිස්ත්‍රික්කයේද කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 344458ක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 7ක් හිමි කරගෙන තිබෙනවා. එමෙන්ම සමගි ජනබල වේගය ඡන්ද 119788ක් ලබා එම දිස්ත්‍රික්කයේ ආසන 2ක් හිමි කරගත් අතර ජාතික ජනබල වේගය ඡන්ද 24492ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ ඡන්ද 8254ක් පමණයි. එම පක්ෂ දෙකටම අනුරාධපුර දිස්ත්‍රික්කයේද කිසිදු ආසනයක් හිමි කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. බෙවර බහමැතිවරණයේ බඩාපුසන්තවලද විශාල වෙනස්කමක් දක්නට ලැබෙනවා. ඒ අනුව නවක මුහුණු රසක් එක් එක් දිස්ත්‍රික්කයන්හි පෙරමුණකින තිබෙනු දක්නට ලැබුණා. අප දැන් අවධානය යොමු කරන්නේ දිවයිනේ දිස්ත්‍රික් බඩාප ප්‍රතිපද වෙතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනප්ප ඡන්ද ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 527364ක්. ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා දෙවන ස්ථානයට පත්වැත්තේ ඡන්ද 199203ක් ලබා ගනිමින්. එමෙන්ම සමගි ජනබල වේගයෙන් තරඟ වැදුණු නලින් බණ්ඩාර මහතා ඡන්ද 75631ක් ලබා ගනිමින් සමගි ජනබල වේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබෙනවා. ජේසී අලවතුවල අශෝක් අබේසිංහ සහ තුෂාර ඉඳුරිල් මහත්තුරුන්ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු සරත් වීරසේකර මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 328092ක්. විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයේ පසුවන්නේ ඡන්ද 267084ක් දිනා ගනිමින්. සමගි ජනබල වේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305744ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු සනත් නිශාන්ත මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 80082ක්. සමගි ජනබල වේගයේ නියෝජනය කිරීමෙන් තරඟ වැදුණු හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා යන මහත්තුරුන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු නාලක ගොඩහේවා මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 325479ක්. ප්‍රසන්න රණතුංග මහතා දෙවන ස්ථානයට පත්වැත්තේ ඡන්ද 311544ක් ලබා ගනිමින් සමගි ජනබල වේගයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද 110555ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. රංජන් රාමනායක හර්ෂණ රාජකරුණ කවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු පවිත්‍රා වන්නියරච්චි මහත්මිය වන අතර ඇය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 297077ක්. සමගි ජනබල වේගයෙන් තරඟ වැදුණු හේෂා විතානගේ වර්ණ ලියනගේ යන මහත්තුරුන් සහ තලත අතුකෝරළ මහත්මියද මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරීපත් වී තිබෙනවා.
महानूर दिस्ट्रिक्ट मनाप प्रतिपल प्रथम स्थान पत्वे श्रीलंका पोदुजन पेरमुन तरंगवेदन दिलुम अमुनगम महतावन अतर ओहुलाबाग चंद संख्या एक लक्ष एक दहास अटाक सामकी जनबल वेगी तरंगवेदन रौफ हकीम महता लबाग चंद संख्या असुतुन दहास तुनसी अणु अटकवन अतर अब्दुल हलीम एम वेलुकुमार लक्ष्मण किरियल महतुर मेवर पार्लिमेंट सुदसुकम लबुआ कलुतिर दिस्ट्रिक्ट मणप चंद प्रतिपर अणु श्रीलंका पोदुजन पेरमुन तरंगवेदन विदुर विक्रम नायक महता प्रथम स्थान पत्वती अतर ओहुलाबाग चंद संख्या एक लक्ष हतलिस दहस नवसिय पनस अटाक रोहित अभिगुणवर्धन महता चंद एक लक्ष हतलिस दहस हारसिय हत्या दिखाकल बागिन दिबिनवा समग जनबल वेगिन तरंगवेदन राजित सेनारत्न महता चंद हत्या हदास हारसिय हत्या हायक लबागिन अतर कुमार वेलगम महता लबागिन चंद संख्या हत्या हदास असूतुनाक वन्य दिस्ट्रिक्ट मणप प्रतिपल अणु समग जनबल वेगी नियोजन क्रम तरंगवेदन रिशाड बदियुदीन महता चंद विसी अट दहस दिसिय तुनाकल बागणिमीन वन्य दिस्ट्रिक्ट प्रथम स्थान पत्वती विनवा हम्बंतुर दिस्ट्रिक्ट मणप प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन तरंगवेदन नामल राजपक्ष महता चंद एक लक्ष हेटहाय दहस हेटक दिनागणिमीन हम्बंतुर दिस्ट्रिक्ट प्रथम स्थान पत्वना डीवी चाणक महिंद अमरवीर चमल राजपक्ष वैद्य उपुल गलपत्ति अजित राजपक्ष महत्वरुंद हम्बंतुर दिस्ट्रिक्ट नियोजन क्रमीन पार्लिमेंट तेरी पत्वना समग जनबल वेगी नियोजन क्रमीन तरंगवेदन दिलीप वेदारचि महता चंद विसीपन दहस तुनसी हत्या हायक लबागणिमीन मेवर पार्लिमेंट तेरी पत्वना अनुराधपुर दिस्ट्रिक्ट मणप प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन तरंगवेदन एस एम चंद्रसेन महता अनुराधपुर दिस्ट्रिक्ट प्रथम स्थान पत्वे अतर ओहु लबाग चंद संख्या एक लक्ष तीस नव दहस तुनसी हेट अटाक चन्न जयसुमन उद्दीक प्रेमरत्न शिहान सेम सिंह दुमिंद दिशा नायक एच नंदसेन श्रीलंका पोदुजन पेरमुन नियोजन कर्मी पार्लिमेंट तेरी पत्ना समग जनबल वेगी नियोजन कर्मी तरंगवेदन इशाक रहमान सह रोहन भंडारिया महत्वरुंद मेवर अनुराधपुर दिस्ट्रिक्ट नियोजन कर्मी पार्लिमेंट तेरी बदुल दिस्ट्रिक्ट मणप चंद प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन नियोजन क्रमीन तरंगवेदन निमल सिरिपाल सिल्वा महता चंद एक लक्ष हतलिस दहस नवसिय एकक दिना गणिमीन प्रथम स्थान पत्वति बिनवा समग जनबल वेगी नियोजन क्रमीन तरंगवेदन वडिवेल सुरेश अरविंद कुमार सह चंद विजय सिरियन महत्वरुंद पार्लिमेंट तेरी पत्वना दिगामडुल दिस्ट्रिक्ट मणप प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन तरंगवेदन विमलवीर दिशा नायक महता प्रथम स्थान पत्वे चंद हेट तुंदी अणु हतराकल बागानी समग जनबल वेगियन तरंगवेदन एच एम एम हरी सह फैसल मेवर पार्लिमेंट नियोजन क्रीम सदा दिगामडुल दिस्ट्रिक्ट तेरी पत्वे गांड दिस्ट्रिक्ट मणप प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन नियोजन क्रमीन तरंगवेदन वैद्य रमेश पाती महता चंद दिलक्ष पणस दहस एकसिय दहाटाकल बागणिमी गांड दिस्ट्रिक्ट प्रथम स्थान पत्वति बनवा समग जनबल वेगी नियोजन क्रमीन तरंगवेदन गायंत करुणा तिलक महता सह मनुष्य नानायकार महताद मेवर पार्लिमेंट तेरी पत्वति बनवा यापनी दिस्ट्रिक्ट मणप प्रतिपल अणु प्रथम स्थान पत्वे इलंके तमिल अरसुकाची नियोजन क्रमीन तरंगवेदन सिविजानम श्रीधरन विनाथर उहुलाबाग चंद संख्या दिस्पंदहस अटसिय असू हतराक श्रीलंका निदहस पक्षी नियोजन क्रमीन तरंगवेदन अंगजन रामनाथन चंद दिस्सहदहस तुनसिय हटपहक दिनागणमीन विवर पार्लिमेंट तेरी पत्वना कैगल दिस्ट्रिक्ट मणप प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन नियोजन क्रमीन तरंगवेदन कनक हेरा महता प्रथम स्थान पत्वति अतर ओहुलाबागिन चंद संख्या एक लक्ष विसी अट दहस पंसिय अणु देखा समग जनबल वेगी नियोजन क्रमीन कबीर हशीम सह सुजित पेरेरायन महत्वरुण मेवर पार्लिमेंट तेरी पत्वना मातली दिस्ट्रिक्ट मणप चंद प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन नियोजन क्रमीन तरंगवेदन जनक भंडार तेनकोन महता प्रथम स्थान पत्वति अतर ओहुलाबागिन चंद संख्या हेते तुंदहास देसिय अणु हयाक समग जनबल वेगी नियोजन कर्मी रोहिणी कविरत्न महत्मिय चंद विसी हदास पंसिय असू हतक दिनागणिमीन मेवर पार्लिमेंट तेरी पत्वना मात्र दिस्ट्रिक्ट मणप प्रतिपल अणु श्रीलंका पोदुजन पेरमुन नियोजन क्रमीन तरंगवेदन निपुण रणवक महता प्रथम स्थान पत्वति अतर ओहुलाबागिन चंद संख्या एक लक्ष तीस एक दहस दहयाक समग जनबल वेगी नियोजन क्रमीन विवर पार्लिमेंट तेरी पत्वे बुद्धिक पतिरण महतावन अतर ओहुलाबाग चंद संख्या हतलिस हतर दहस अटसिय तीस नव्याक मोनरगल दिस्ट्रिक्ट मणप प्रतिपल अणु प्रथम स्थान पत्वे श्रीलंका पोदुजन पेरमुन नियोजन क्रमीन तरंगवेदन शशींद्र राजपक्ष महताई ओहुलाबागिन चंद संख्या एक लक्ष हरदी नव्याक समग जनबल वेगी नियोजन क्रमीन तरंगवेदन धर्मसेन विजय सिंह महता चंद विसीदहस हयसिय हेट दिखा दिनागणिमीन मेवर पार्लिमेंट तेरी पत्वना
दोरेलिया दिस्ट्रिक्ट मनाप चंद प्रतिपल अणु श्रीलंका पोजन पेरम नियोजन कर्म तरंग वेदू जीवन तोंडमें महता प्रथम स्थान पत्ति अतर ओहुलती चंद संख्या एक लक्ष नवदास्य पनास्पा समी जन बलवेगी नियोजन कर्म तरंग वेदू पड़ी दिगंबर महता चंद असुदास्य हेट दिखा दिनाकिन मेवर पार्लिमेंटरी पत्व दिवनवा पोलनूर दिस्ट्रिक्ट मनाप प्रतिपल अणु प्रथम स्थान पत्ते श्रीलंका पोजन पेरम नियोजन कर्म तरंग वेदू मैत्रीपाल सिरसेन महतावन ओह लभागिनती चंद संख्या एक लक्ष एक दहसता समी जन बलवेगी नियोजन कर्म तरंग वेदू किंग्स नेल्सन महता चंद विसिदहस्य अणु दिखा दिनाकिन बेवर पार्लिमेंटरी पत्व दिवनवा त्रिकोणामलय दिस्ट्रिक्ट मनाप चंद प्रतिपल अणु समी जन बलवेगी नियोजन कर्म तरंग वेदू एम एस तौफीक महता प्रथम स्थान पत्ति अतर ओहु लभागिनती चंद संख्या हतलिसनाव्या श्रीलंका पोजन पेरम नियोजन कर्म तरंग वेदू कपिल अतुकोर महता चंद तिस्तहस्नसायक लभागिनती इलंके तमिल अरसुपक्ष तरंग वेदू आर संबंधन महता चंद विसी एक दहस हारसिय विसी दिखा दिनाकिन मेवर पार्लिमेंट तोट सुदुसुकम लभुआ बेवर दिदास्विस महामतिवरणेन श्रीलंका पुदुजन पेरमुने जातकलाइस्तु मंत्री दूर संधा हिमिकम लबन अपेक्षक नामलेखनीय अदो दिन मैतिप्रण कमिशन सभा वेत भारतीय अतिभाव निवेदनयाक निकुत करमीन एम पेरमुने प्रधान लेखम नीतिज्ञ साकर कार्यव संभाता संधान करनवा पार्लिमेंट मेतिवरने प्रतिपलानु श्रीलंका पोजन पेरम जाति कलेस्तु मंत्री दूर दाहता हिमिकरगिनतिबेनवा पोजन पेरम विसिन मेतिवरन कमीशन सभा वेत भारतीय बवाय वार्तावान्ने ए अणुव नीति पिलिबंद गौरवान्वित महाचार्य जी एल पीरिस नीतिज्ञ सागर कार्यवसम हिटबू महाबैंको अधिपति वरलत गणकाधिकारी अजित निवाड कब्राल जनाधिपति नीतिज्ञ मोहम्मद अली साब्री जनाधिपति नीतिज्ञ जयंत वीर सिंह विश्रामिक गुरु उपदेशिका मंजुला दिशा नायक ज्येष्ठ महाचार्य रंजित भंडार महाचार्य चारित हेरत समाज क्रियाकारी गेविंदु कुमार तुंग हिटपु पार्लिमेंट मंत्री मोहम्मद मुसम्मिल महाचार्य तिस्स वितारण इंजीनियर यदामिनी गुणवर्धन आचार्य सुरेंद्र राघवन व्यापारिक टिरान अलस विशेषज्ञ वैद्य सीता अरंबेपुल प्रवीण कलाकार सह हिटपु पार्लिमेंट मंत्री जयंत कैटगुड व्यापारिक मोहम्मद फलील मार्जान यन महात्म महात्मीन्गे नाम मिलेस मेतिवरन कमीशन सभावित भारतीय बवाय श्रीलंका पोजन पेरमुन अदनिक කුත්කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වීමෙන් පසු ජයකතා පරාජයට පත් වූ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා අවදි ජන බලවේගයේ දුරකථන ලක්නට සහ මා වෙත ඡන්දය පාවිච්චි කරපු ගාල්ල දිස්ත්‍රික් ජනතාවට මගේ ගෞරවනීය ප්‍රසාදය ප්‍රණාමය පුද කරනවා ඉතාමත්ම සාධාරණ නිදහස් මැතිවරණයක ප්‍රතිඵලය අපි නිහතමානීව පිළිගන්න ජනතාවට දීපු කප්පරක් පොරොන්දු ඉටු කරන දිහා අපි ඉතාමත් හොඳින් බලාගෙන ඉනවා අනාගතයේදී සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ රජයක් පිහිටවන්නට අවශ්‍ය සෑම විටකම පාර්ලිමේන්තු තුලත් इंडिपेंडेंट ग्रुप अरमुने माव परादान मनुष्य विपक्ष नियोजन తాము శిష్ట సంపన్న మెతిరణ యాక్ కరా మేక విశిష్ట సేమ భయానక చంద ప్రతిఫలయ ఒకద ఆండువట తునిన్ దకే బలయక్ లబిలా తీ జనతావ సహ రటే ప్రయోజనేట వెడ కరోతిన్ హెమ మేక విశాల శక్తియక్ వెనోయ్ కినేక తమై మట కియన్న తీయన్నే మేక మం హితన్నే ఇతిహాసయట ఏకతు వన వార్తావక్ రట హెడియరత్ అపి తునిన్ దకక జనవరమక్ లబలా తీనవా శ్రీలంక పొదు జన పెరుమున హెడి మాస 5క్ 6క్ జన కాలే తులది మే వగే విశిష్ట జాగ్రహణయక్ గాన్నట మట పులువం ఉనే అత వశెమ్మ మే జాతికత్వ్య మత పదనత్ మెచ్చ దేశప్రేమి महानूर नगर संवर्धन महानूर गुड नगर आरंभ कर चंद संख्या
සියලුම දෙනාට මාගේ හදපිරි ගෞරවය පුද කරනවා ඔරිජිනල් පෝටුකාරයෝ පත් කරලා දෙන්න කියන එක තමයි ඉල්ලුවේ ඉතින් මගේ අරමුණ ඉටි වෙලා තියෙනවා ලංකා ඉතිහාසයේ කණ්ඩායමක් හැටියට අපි තරඟ කරා කණ්ඩායමේ 13 දෙනෙක්ව මට පත් කරගන්න පුළුවන් වුණා ඉතින් මම ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක මේ රට ආපහු කිසි කෙනෙකුට නීති හදලා වෙනස් කරන්න බැරි විදියට කාගවත් අතකොළු බවට පත් වෙන්නේ නැතුව ජනතා කැමැත්තෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් තමයි අපි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නව ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා අපි පාර්ලිමේන්තු තුල ක්‍රියාත්මක විය යුතුයි කියලා මට හිතෙනවා ඒ තුලින් අපට විශේෂයෙන් අනවශ්‍ය මුදල් වැය කිරීමකින් තොරව මෙරට ව්‍යවස්ථාදායකය තුල ඒකට ඇතුල් වීම සඳහා ඇති අවස්ථා සැලසිය යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා තාම කෙටි කාලයක් ගතවෙලා අපිට මන්ත්‍රී දුර 54ක් වගේ ප්‍රමාණයකට යන්න පුළුවන් වීම ගැන ඒක පැත්තක අපි සතුට වෙනවා ඒ නිසා අපි සූදානම් විපක්ෂේ කාර්යභාරය ඉෂ්ට කරන්න මේ ආණ්ඩුව කරන හොඳ වැඩ වලට සහයෝගය දෙලා ඒකාධිපති කටයුතු වල නිරත වෙනවා නම් පාර්ලිමේන්තුව තුලත් එන් පිටතත් ඒ හඬ නැගීම කරන්න අපි සූදානම්. අද මාතලේ දේශකගේ අලුත් දේශපාලන නායකත්වයක් බිහි කළා. අදින් පටන් ගන්න මාතලේ දේශපාලනේ අනාගතේ මම හිතන්නේ ඉතාම සුබ වෙනවා මාතලේ දිස්ත්‍රික්කේට. අලුත් පාර්ලිමේන්තුවට නවක මුහුණු රසක් ගෙන එන්නට චන්ද දායකින් කටයුතු කරද්දී හිටපු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රසකගේ සිය මන්ත්‍රී ධුර අහිමි වුණා. මේ මන්ත්‍රී ධුර අහිමි කරගත් හිටපු මන්ත්‍රීවරුන් පිළිබඳව තොරතුරු මෙවර මහමැතිවරණය සාර්ථකව අවසන් වීමත් සමග එහි සුවිශේෂීතා රසක් දැකගත හැකි ඒ දේශපාලනයේ පළපුරුදු හා ප්‍රබල දේශපාලඥයින්ට සිය මන්ත්‍රී ධුර හා ආසනයන් අහිමි වීමත් සමගයි එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුර වන කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වීමද මෙවර මැතිවරණයේ සුවිශේෂී සිද්ධියක් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ උපනායක රවි කරුණානායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාකමගේද තරඟවැදුනේ කොළඹ දිස්ත්‍රික්කයේ කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට 42 වසරක සිය දේශපාලන ඉතිහාසයේ පළමු වරට මෙවර මහමැතිවරණෙන් පාර්ලිමේන්තු අසුන අහිමි වුණා එසේම අකිල විරාජ් කාර්යවසම් අර්ජුන රණතුංග රුවන් විජේවර්ධන වජිර අපේවර්ධන නවීන් දිසානායක සුසන්ත පුංචිනිලමේ පාලිත තෙවරක් පෙරුම පියසේනගමගේ චතුර සේනරත්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කරුණාරත්න පරණවිතාන විජේපාල හෙටියාරච්චි බඳුරාල් බණ්ඩාරිකොට සුජීව සේනසිංහ අජිත් පී පෙරේරා විජිත් විජේමුනි සොයිසා සුනිල් හඳුන්නෙත්ති නිරෝෂන් ප්‍රේමරත්න ලක්ෂ්මන් යාපා අපේවර්ධන නලින්ද ජයතිස්ස එච් එම් ෆෞසි එඩ්වඩ් ගුණසේකර අජිත් මාන්නා පෙරුම ඩුලිප් විජේසේකර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ලක්ෂ්මන් විජේමාන්න ආනන්ද අලුත්කම්ගේ ලකී ජයවර්ධන මනෝජ් සිරිසේන මංගල සමරවීර නිහාල් ගලප්පත්ති ටීපී ඒකනායක තාරානාත් වස්නායක ඉන්දික බණ්ණාරනායක සිසිර කුමාර අබේසේකර වීර කුමාර දිසානායක ඒසී මුතු කුමාරද පී හැරිසන් චන්තිම ගමගේ පත්ම උදේශාන්ත සුමේතාජි ජයසේන ආනන්ද කුමාරසිරි විජේ කලා මහේශ්වරන් මාවේ සේනාධිරාජා දුනේෂ් ගංකන්ද අනෝමා ගමගේ රංජිත් අලු විහාරේ හා වසන්ත අලු විහාරේ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රී අසුන මෙවර අහිමි වූයේ ප්‍රබල පරාජයකට උරුමකම් කියමින් ජනවර්ම ජනතාව වෙනුවෙන් නිසලස කැප කරන ලෙසට මල් වස්තු අස්කිරි අනුනාහිමිවරුන් රජයෙන් ඉල්ලා සිටිනවා වර්තමාන ජනාධිපතිතුමා එදා ප්‍රකාශ කළේ ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කරන බවටයි ජනාධිපතිතුමාට වතාවක් නොව දෙවතාවක්ම ජනතාව ඒ සඳහා වරම් ලබා දී තිබෙන බව අපට පැහැදිලිව පේනවා එනිසා මේ වෙලාවේදී අපි රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ යහපත් අනාගතයක් සඳහා එතුමාට ශක්තිය ලබා දී අපේ යුතුකම ඉටු කරාසේ ඉදිරියටත් කටයුතු කිරීමයි විපක්ෂයේ වශයෙන් අපි කරුණාවෙන් සිහිපත් කරන්නේ මේ රටේ ප්‍රබල විපක්ෂයකුත් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි විපක්ෂයත් සමගි සම්පන්නව කටයුතු කරගෙන ඒ තමාගේ යුග මෙහෙවර ඉටු කිරීම තමයි ජනතාව බලාපොරොත්තු වන්නේ මෙතෙක් අපේ ගරු ජනාධිපතිතුමන් ගෙන ගිය ක්‍රියාකාරකම් හොඳ නිසා තමයි එතුමාට මේ 3-2 ඉල්ලු බලය ඒ විදිහටම ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ කාර්ය මැනවින් ඉෂ්ට සිද්ධ කරන හැටියට ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකකම අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට ලැබෙනවා. ඔබතුමාට දැන් සෑහෙන බලයක් ආවා. ඔබතුමා විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත් වෙනවා. ඔබතුමාගේ තියෙන දේ තමයි හොඳ දෙයට හොඳ ඡන්දේ පාවිච්චි කරන්න පාර්ලිමේන්තුවේ නරක දෙයට නරක දෙයක් වුණොත් ඒකට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න
COVID වසංගත තත්ත්වය තුළ ඉතාම සාර්ථක ආකාරයෙන් මැතිවරණයක් පැවැත්වීම හා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම පිළිබඳව ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සුබපැතුම් මෙත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකින් සුභාශිංසන එක් කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබපැතුම් එක් කර ඇති අතර ඉන්දු ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුභාශිංසන එක් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින්ද සුභාශිංසන එක් කර තිබෙනවා. COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට සුබපතනු ලැබේ. නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් සියලු දෙනාම ඇතුළත් කරගන්මින් ආර්ථිකීය යථාතත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැගීම මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජයේ විසින් අලුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. රජයේ සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නමු යන්නයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර නේපාල අග්‍රාමාත්‍යවරයාද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කර ඇති අතර නේපාලයේ සංචාරයක් සඳහාද මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය සහ ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මාත නිවේදනයක් නිකුත් කරමින් එම මහතා මේ බව සඳහන් කළා. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයලත පසුබෑම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනයෙන් ඔපුටා ගැනීම පාර්ලිමේන්තු මැතිවරණයේ සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය කෘතවේදීත්වය ජාතික මැතිවරණ කොමිසම වෙත පළ කර සිටී. සාධාරණ සහ සාමකාමී අයුරින් මෙම මැතිවරණයේ පැවැත්වීම තහවුරු කරන ලද්දේ අපගේ ආණ්ඩුව විසින් හඳුන්වා දුන් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. මෙම අසීරු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් රැඳී සිටි සියලු ආදරණීය එක්සත් ජාතික පක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතිවිශාල ජනවරමක් ලබා ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් දිගු කාලීන වශයෙන් බලපවත්නා බොහෝ දේ ඉටු කළද විශාල පරාජයක් ලබා ඇත. පක්ෂයක් ලෙස අපි අභ්‍යන්තරින් මින්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන්නෙමු. අපි අපගේ මින්ම අන් අයගේ අසාර්ථක වීමවල මින්ම අඩුපාඩුවලද වගකීම් බාරගන්නෙමු. මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිභවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇත. මේ නිසා ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මැතිවරණයේ ප්‍රතිඵල සාමකාමීව බාරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මින් පෙර අවස්ථාවලදීද කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන්නෙමු. උපුටා ගැනීම අවසන්. මේ අතර එක්සත් ජාතික පක්ෂයලද පසුබෑමත් සමග තිරනාත්මක සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පිටකොට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට අද රැස් වුණා. මහමැතිවරණයේ ප්‍රතිඵල මත පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ඊළඟ පියවර ගන්න කොහොමද කියන ගැන තමයි සාකච්ඡා කරේ. ඒතකොට ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සෞන්දර්ය නවත රැස් වෙලා ඒ පිළිබඳ ගන්න තීන්දුව තීරණ ගන්න. නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ තීරණයක් ගන්නවද? නෑ, නායකත්ව වෙනස් කිරීම පිළිබඳ තීරණ මේ අපේ සාකච්ඡාවල ගන්න පුළුවන් තත්ත්වයක් නෑනේ. ජාතික ලේසු මන්ත්‍රී ධුරේ සම්බන්ධ තීරණයක් ගන්නවද? ඒකත් සෞන්දයෙන් පස්සේ තීරණය කරන්න තීරණය කරනවා. අද මොකද්ද මූලිකවම කතා වුණේ ඔබතුමාලා? පක්ෂයේ ප්‍රතිව්‍යුහ ගත කළා වැඩ කටයුතු කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා ඉස්සරහට අරන් යන්නේ කියන්නේ. දැන් මේ 100ට බිඳුවට වැටිච්ච පක්ෂය ගොඩ ගන්න කොහොමද? පරාජය කියන්නේ ජයග්‍රහණේ මාවතක්. ඒ නිසා ඒක එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ජනාධිපතිතුමාටම ආණ්ඩුව තියෙන්න ඕනේ කියන එක ජනතාව තීරණය කළා තියෙනවා. දැන් ඔබතුමාලා මේ 100ට බිඳුවට වැටිච්ච පක්ෂය කමක් නෑ. ඉතින් අපි බිඳුවේ ඉඳන් අපි පක්ෂ ගොඩ ගන්නවා. ගොඩ අරගෙන ඉදිරියට ගෙනියනවා. ඒ කියන්නේ ගොඩ ගන්න කාත් එක්කද? රනිල් වික්‍රමසිංහ මහතා එක්කද නැගිටිනවද? බලන්න. තීරණය කරන්න.
ජනතාව ලබා දුන් අති විශිෂ්ට ජයග්‍රහණය නිහතමානීව පිළිගනිමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ අතර අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන නමවරදා නව නිර්වාචනයේ අක්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීමට නියමිත බවද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් වුණා. අපි මේක බාරගන්නේ බාරයක් හැටියට ජනතාව අපිට පවරලා තිබෙනවා මේ බලය යම් කිසි වැඩ කොටසක් සීමිත කාලයක් තුළ කිරීම සඳහා. ඒ කාර්යය අපි අපේක්ෂා කරන අන්දමටම කරනවා කියන පැහැදිලි ප්‍රතික්ෂාව දෙමින් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළුව සම්පූර්ණ නීති පද්ධතිය අවශ්‍ය විදිහට ප්‍රතිසංස්කරණය කිරීමට නවීකරණය කිරීමට අවශ්‍ය ශක්තිය අඩුපාඩුවක් නැතිව ජනතාව විසින් නව රජයට දීලා ඒකෙන් ගම්්‍යවන්නේ නැහැ මේක හිතුවක්කාර විදියට හැසිරීමට බලාපොරොත්තු වන රජයක් කියලා. අන්තර්ජාතික ප්‍රජාවගෙන් බලපෑම් ලැබෙන එක නැවතිනවා නැහැ කියන එක තමයි පේන දේ. කොයි බලපෑම් තිබුණත් අපි ඒවට යට වෙන්නේ නැහැ. අපි විදේශීය රටවල් විදේශීය ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප වැඩ කරන සූදානම්. බටහිර රටවල් යුරෝපා සංගමය මේ කොටස වලින් ඈත් වෙලා විශේෂ නැඹුරුතාවයක් කියලා නැහැ විශේෂ රටක් එක්ක. හැබැයි මේ රටට හොඳ දේ අපි ගන්නවා. මේ රටට වාසිදායක ගිවිසුමක් යම්කිසි රටකින් ලැබෙනවා නම් ඒක තමයි අපි පිළිගන්නේ. අපේ මිනුම් දන්නවන්නේ සෑම අවස්ථාවකදීම මේ රටේ සුබසිද්ධි. දවල් පක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තුව තුල බලය තහවුරු කර ගැනීමට සමගිය ජන බලවේගයේ සූදානම් බව එම බලවේගයේ කුරුණාකර දිස්ත්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතා පවසනවා. 20 ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ඡන්දේ නොදී ඉඳලා තියෙනවා. ඒ ඡන්ද ඒ ප්‍රමාණය නිසා තමයි අපිට මෙවැනි යම් කිසි පසුබෑමකට ලක් වෙන සිද්ධ වෙන්නේ. අපි ඒක පසුබෑමක් විදිහට ගන්නෑ. ඇරෙනි එක්සත් ජාතික පක්ෂයේද ඒවල ජාතික ලැස්තිය මන්ත්‍රීවරයා පමණයි මේ වෙලා තියෙන්නේ. ඒකෙන්ම තේරෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 28 එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය. ඉතින් අපි කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්න අදහසක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සජිත්ව රත්නමාත් ලැබුණොත් අපි ඒ විදිහම සලකා බලනවා. එහෙම නැත්නම් අපි සමග ජනමාධ්‍යයේ විදිහට ඉදිරියේදී සංවිධානය බෙවර බාහමතිවරණයේදී ජාතික ජනබල වේගයට ජනතා වනාපය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කරන බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෙසේ වෙතත් බෙවර බාහමතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය පිළිබඳව තමන් සෑහීමටපත් නොවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂයෙන්ම මේ මැතිවරණයේ ජාතික ජනබල වේගයට 445,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අපි මෙවැනි අසීරු තත්වයකදී අපි ගැන විශ්වාස තබමින් අපට ඡන්ද ලබා දුන් හැම ඡන්දදායකෙක් පිළිබඳව අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරන පළමුව. මේ ප්‍රතිඵල දෙස බැලුවොත් යම් පසුබෑම අපේ ප්‍රතිඵලවල දක්වනු ලැබෙනවා. ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුනත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 අපි නියෝජනය කළා නම් 6 දෙනෙක් අද ඒක 3 දෙනා දක්වා අඩු වී තිබේ. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණය හා සංසන්දනය කරනකොට යම් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම මහමැතිවරණයකදී අපි අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නෙවෙයි. එනිසා මේ ප්‍රතිඵලය අපිට සෑහීමකටපත් වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. නමුත් ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය, ඡන්දේදී තබා තිබෙන විශ්වාසය මෙය ලෙස අපි පිළිගන්නවා. කෙසේ වුවත් රට ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය තමයි ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලයක් නොමැති බව. එනිසා ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වී තිබුණේ මෙම මැතිවරණයේදී 3/2ක බලයක් ඕන පසුගිය ජනාධිපතිවරණ දෙන ලද එකඟතාවයන් පොරොන්දු ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා මා හිතනවා ජනතාව ඒ ජනවරම මේ ආණ්ඩුවට ලබා දී තිබෙනවා. අපිත් හිතනවා 1978 ආණ්ඩු ප්‍රතිවස්තාව යල් පැනු ව්‍යවස්ථාව ඒකට සංශෝධන 19ක් ඇති වී තිබෙනවා. ඒ 19 තුලම ඒ නිශ්චිත මොහොතයන්ගේ තිබෙන බල වමනාවන් ගැබ්බී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සඳහා යහපත් ප්‍රසන්න තිබුණා ප්‍රතිසංස්කරණ තිබුණා වගේම එනිසා අපි විශ්වාස කරන ආණ්ඩු ප්‍රතිවස්තාවක් අවශ්‍යයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන මානව හිමිකම් ශක්තිමත් කරන පුරවැසියන්ගේ නිදහස තවත් ශක්තිමත් කරන දිශාවට යන ව්‍යවස්ථාවක් කරේ සලකා බැලීමට අපි සූදානම්. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මොහොත උදැස්සන 6ට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.